संस्कृति අපි කොට මේක ධර්මදීපය කියලා මේක ඉන්නේ තාම ගෝත්‍රික පිරිසක් ඉන්නේ දේශපාලන ගෝත්‍රික ඉන්නේ නිල් කොළ රතු කියාගත් පිරිසක තමයි ඉන්නේ ඒකෝර දැන් මේ දැන් අපි කියන්නේ හැමදාම නිදහස පිළ සටන් කරන සටන්කාම ව්‍යාපාර රට අවශ්‍ය ඒක පක්ෂපාත වේදිකෙන් තොරව පෙරමුණක් වෙනවන සටන්කාමේ පෙරමුණක් වෙනවන එතකොට අවුරුදු 75 30 ගිහිල්ලා 70 30 කියලා කරගත්ත නෑ කියලා අපිට හැමදාම කීකී ඉන්න බෑ ඒක වෙනස් කරන්න වෙනස් කරන්න තරුණ බලය රටට අවශ්‍ය प्रादेश ඒකම සමාජ ක්‍රියාකාරී මන්ත්‍රීවරයෙක්වත් උන් අතර නැහැ. හැබැයි ඔවුන් CID දන ගැස්සියා. ඒ නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න කියලා මහජන ආධිපත්‍ය පෙරලනවා. හැබැයි අධිකරණයේ ඒ හරහා ශක්තිමත් වෙනවා. මහජනතාව ශක්තිමත් වෙනවා කියලා කියන්නේ අධිකරණයේ ස්වාධීනත්වය හරහා ජනතාවට යුක්තිය ඉෂ්ට වෙනවා කියන එක. එහෙනම් යුක්තිය වෙන සටන් කරන ජනතා සටනක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ කියන එක මතක් කරමින් සමු ගන්නවා. අනිත් එක මේ අද විශේෂයෙන් මෙතන සිද්ධියක් වුණා. අපි ඉන්නේ මේ බොරැල්ල කනත්තගාව. මොකද්ද අද මේ විශේෂයෙන් වුණේ මෙතන? සමාජ මාධ්‍ය මර්ධන පනත තියෙනවානේ. අඬ බලාකරන සම්බන්ධ කරානේ. දැන් ඔබතුමේගේ මේ සමාජ මාධ්‍ය හරහා මේව කරන්න වෙන්නේ නැහැ ඉස්සරහ මේ පනත සම්මත කරලා. ඉතින් මේ පනතෙන් වෙන්නේ තමන්ගේ භාෂණයේ ප්‍රකාශනයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තමන්ට කරන්න බැරි වෙනවා නම් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැනේ. ඉතින් පාලකයාගේ අරමුණ තමයි පාලකයා ඉලක්කය තමයි පාලකයාගේ මර්ධනය තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියලා ඒ පාලකයා කියන්නේ. එහෙම පාලකයෙක් වෙනට අවශ්‍ය නැහැ. ජනතාව විසින් ජනතාවගේ පොදු කැමැත්ත මත පාලකෙක් පත් වෙනනම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි පාලකයා තමන්ට ඕන විදිහට නීතිය අනුව සම්මත කරනනම් ඒට හරියෝ නැගී සිටින්න මේ රටේ පුරවැසියන් ආයිතිය. සටන් කරන එක ආයිතිය. හැබැයි ජනතාව ඒ වෙනුවෙන් පෙරමුණ ගන්නක ජනතාවගේ වකිලමක් ඒ වගේම කියනවා අනාගතේ මේ රටේ प्रधान विद्युत मुद्रित नालिकाटिक में सीलु आंड मर्दने नडत वेनवा समाज माध्य मर्दने करपु दवसट एकाधिपति पालने एकट ध्यान हादने रानिल विक्रमसिंह नै एक दैन මේ ව්‍යවස්ථාවෙන් හොඳම වැඩටි කරන් තියෙන රණල් වික්‍රමසිංහනේ ඒක හිටපු පාලකයන්ට ගන්න බැරුණා. ඒතර ඒකාධිපති දැන් ඔහු කියන්නේ මේ රටේ ව්‍යවස්ථාදායකය තමයි පාලකයා. ඒතර අධිකරණයේ ගණන් ගන්න නෑ මේ පාලකයා. ව්‍යවස්ථාදායකය සම්මත කරන ඕනම නීතියක් නීත්‍ය පාඩපත් කරනවා. අපි ඒක අධිකරණයේදී අභියෝගයට පත් කරලා අධිකරණයේ උපදේශාත්මක සේවයක් දෙනකොට ඔන්ලයින් පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ගණන් ගන්න. ඒතර අධිකරණයයි ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් තියෙනවා. ඒ කියන්නේ අධිකරණයේ විසින් ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයේ ස්වාධිපත්‍ය යටපත් කිරීමක් කරනවා කියන එක තමයි අපිට දැන් හිතන්න තියෙන්නේ. කෙහෙලියගේ ප්‍රශ්නෙත් එක්ක හිතන්න තියෙනවා පාස් ප්‍රහාරයටම ওই වගේ සාධාරණේ වෙන්න ඕනේ. ඔව්. එතකොට එතන ඉදහාට වෙනත් පාලකයන්ට එක එක තීන්දුව తీරන දුන්නා. මොකද ඒගොල්ලෝ මේ දූෂිත විදියට කටයුතු කරා කියලා. හැබැයි ඒවට කිසිම විදියට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. පාස් ප්‍රහාරය සම්බන්ධ කතාවත් මේ කාලේ මේ හිටපු සීනියර් ඩීආයිජිලා බස් නායක පළාත බාර උන් ගෙදර යන්නෝ. උන් කරේ අරගලයට ගහපගෙන. ඒතර උන් ඒවා ඉන්කුවා කරන්නේ නැහැ. මොකද උන්ට ගෙදර යන්න බැරි වෙන ඉඳි තමයි ඕවා උද්දුතපත් හදන්නේ. උන්ට නීතියෙන් ගැලවෙන ආකාරයට මම මේ වාර්තා ඉදිරිපත් කරන්නේ. එම නිසා අපි ඒක තමයි කියන්නේ මේ රටේ ජනතාව පිළිගන්නේ ප්‍රමාණයක් අවශ්‍ය පාලනයක් අපි හදා ගන්නවා කියන්නේ. හරි. ජය වේවා.